සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දරුවෝ හැමෝටම. දෙක ශ්‍රේණියේ පුංචි ඔයාලා දැන් මේ සූදානම් වෙන්නේ පරිසරයේ පාඩමකට. අපට ඕනෑ දේ ලැබෙන හැටි කියන තේමාව යටතේ අද අපි කතා කරන්නේ හතරවෙනි ක්‍රියාකාරකම. ඔන්න අද තියෙන්නේ ඔයාලා ආස කරන ක්‍රියාකාරකමක්. අපි කඩදාසි වලින් පුංචි මල්ලක් හදන්නයි අද සූදානම් වෙන්නේ. අපි වෙළඳපොළට යනකොට පොලිතින් බෑග්, ෂොපින් බෑග් අරගෙන යන්න හොඳ නෑ කියලා ඉගෙන ගත්තා නේද? මේ තියෙන්නේ කඩදාසි මල්ල හදන්න ආකෘතියක්. අපි එහෙමනම් බලමු මේ කඩදාසි මල්ල හදන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. A4 ප්‍රමාණයේ කඩදාසියක්, ගම් බෝතලයක්, කතුරක්, දියර වර්ණ, සීල් මුද්‍රණය සඳහා සුදුසු ද්‍රව්‍ය, ඔයාලා කැමති දෙයක් ගන්න පුළුවන්. පෙර පාසලේදීත් එක ශ්‍රේණියේදීත් ඔයාලා මේ වගේ ක්‍රියාකාරකම් කරලා තියෙනවා නේද? හරි ආසයි නේද ඔයාලා මේ වගේ ක්‍රියාකාරකම් වලට? ඔයගොල්ලෝ ගත්ත A4 කඩදාසියේ මේ වගේ ලස්සන ලස්සන නිර්මාණ ඔයාලා කැමති විදිහට කරන්න පුළුවන්. මේ බලන්නකෝ, සම්පූර්ණ කුලේම පිරෙන්ඩම නිර්මාණය කරලා තියෙනවා. ලස්සනයි නේද? මේ බලන්නකෝ, තවත් නිර්මාණයක්. පුංචි ඔයාලා කැමති ඕනම විදිහකට මේ නිර්මාණය කරගන්න පුළුවන්. මේ බලන්නකෝ, අලගෙඩියෙන් කරපු නිර්මාණයකුත් තියෙනවා. හොඳයි දරුවනි, ඔයගොල්ලෝ සීල් මුද්‍රණ තියපු A4 කඩදාසියේ දැන් ටිකක් වේලෙන්න තියන්න. අපි ඊට පස්සේ බෑග් එක හදමු. ආකෘතිය අනුව සීල් මුද්‍රණය කළ කඩදාසිය කපා ගන්න. කඩඉරි වලින් වෙන් කර පෙන්වා ඇති කොටස් නවා කඩදාසියේ සීල් මුද්‍රණ සහිත පැත්ත පිටටට සිටිනසේ අලවා කවරයක් ආකාරයෙන් සකස් කරගන්නකෝ. ඔන්න ඔයාලා ලස්සන කඩදාසි මල්ලක් හැදුවා නේද? A4 කොලියට වඩා ලොකු කොලයක් අරගෙන ලොකු කඩදාසි මල්ලක් හදන්නත් පුළුවන්. තව චූටි කඩදාසි මලු හදන්නත් පුළුවන්. පුංචි ඔයාලා එහෙමනම් විවිධ ප්‍රමාණයෙන් ලස්සන කඩදාසි මලු හදන්න. එහෙමනම් දරුවනි, අපි තවත් දවසක ලස්සන නිර්මාණයක් කරමු නේද? එතකන් සුබ දවසක් වේවා දරුව හැමෝටම. ආයුබෝවන්.